මම ඒ දවස්වල හිටියේ මේ රුහුණු පැත්තේ ආරණ්‍යක. ඉතින් ආරණ්‍ය ඒ කාලේ ඉන්නකොට මේ ඒ ආරණ්‍ය හිටියා මේ බොහොම මේ කිට්ටු හිටියා බොහොම ධර්ම අලියෙක්. තනි අලියෙක් වෙන අලිය හිටියේ නැහැ, එකාලිය හිටියේ. ඉතින් ඒ අලිය එනකොට පහුගිය මාස තුනේම මේ ගොවි මහත්තුරු දෙන්නෙක් මරලා දාලා තිබ්බා. ඒක අපේ අනිත් මම හිටවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් උදේ 6 මාට ඉඳලා පිටපාතේ වඩිනකොට උන්වහන්සේ දකිනවා මිනිහෙ මරලා දාලා ඉන්නවා පාරේ. ඒක උන්වහන්සේ යන පිටපාතේ යන හැරිලා නායක ස්වාමීන් වහන්සේට කියන ස්වාමීන් වහන්සේ අර මිනිහෙක් මරලා දාලා ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි ගම්මුන්ට පණිවිඩයක් දැනගන්නේ මේ අලිය මරලා කියලා මේ මිනිස්සයා. ඒ වගේ මේ මාස 3ක් ඇතුළත ඒ අලිය ගොවින් දෙන්නෙක් මරලා දාලා තිබුණා. ඒ මරලා දාලා තිබ්බින් දැන් මම මේ මාසෙම ඒ ආරන්නේ හිතේ නමුත් ඒ ආරන්නේ දාන්නේ තියෙනවා. නමුත් මම දාන්නේ ගත්තේ නැහැ. මොකද මම ඒ කාලේ අර නිවන් මෙහෙමුමේ ටිකක් දැඩිව ඉන්න කාලේ. එනිසා මම මේ කිලෝමීටර් 3 විවාගෙන හැමදාම ගමට ගිහිල්ලා තමයි දාන්නේ ගන්නෙ. ඉතින් මේ එහෙම දාන්නේ නැද්දි මම දවසක් නායක ගාණ්ඩාන්ට මට කිව්වා මේ හාමුදුරනේ මේ අලියා ඉන්නවා තනි අලියා එනිසා දාන්නේ යන්නේ පා කියලා. මම කොහොම ඇසයින්ට් මම ටිකක් හයාමාරේ කවුද දාන්නේ යන්නේ ඉන්ට ගැටලුවක් මතුවේ නැහැ කියලා. දෙමන ආයතනන් දෙක දැනගෙන නිකන් හරි අලිය ආවොත් මොකද කරන්නේ නෝනි කියලා. උන්වහන්සේ කිව්වා හාමුදුරනේ එක්ක කුඩේ දාලා දුවන්න එක්ක පාත්‍රේ දාලා දුවන්න කියලා. එතකොට අලිය ඒකට ගහනවා අලිය එන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද දවසක් මම පින්ද පාතේ ගියා ඒක ඉස්සෙල්ලා දවස හොඳට වැහැලා තිබ්බේ. ඉතින් අඩියගේ එවිච්ච අලියගේ එවිච්ච අඩිපාරවල අර පාර දිගටම තියෙනවා මේ මඟ හරියට යනකොට සම්පූර්ණයෙන්ම කොළ කඩලා ගහලා. දැන් අඩියට කේන්ති කියලා ඔය පාර තනිකරම හැදි කරලා. ගස්වල පොතු ගලවලා අරන් ඔන්න දිගටම දාලා තිනවා. ඉතින් ඇත්තටම දැන් මට අලියාගේ නඩත් එනවා. ඉතින් අලියන් ගන්නත් එනවා. මේ මම බැලුවා මේ මොකද මේ අලිය නඟලම ඉන්නවයි කියලා තමයි මම හිතුවේ. නමුත් ඒ වෙලාවේ ඒ පිට මං ගත්තේ නැහැ අලිය ඉන්නවයි කියන කාරණේ මම හිතාගෙන ඉස්සරහට ගියා. ඉතින් මට දැන් තව තව කොල්ල කන්න පාර නාලා ඉන්නකොට මට තේරුණා ළඟ ළඟ මෙයා ඉන්නවා කියලා. ඉතින් ඒ වෙලාවේ එකපාරට මම පාර වැන්දේ නැවතුණා. ඒක අඩිපාරක් කියන අඩිපාරක් විතර බල. ඉතින් පාරේ මැද නැතිලා මම එකපාරට ඇස් දෙක පියාගෙන මම මනසින් හිතුව දැක්මා ඒ අලිය ඇවිල්ලා මම හොඳ වැඩෙන් අරගෙන අරන් පොලේ ගහලා ඔළුව පාගල කුඩු කරන බිඳලා නැතිලා කුඩු වල කරන මම මනසින්ම දැක්කා බැලුවා. මම අලිය ආවන් කියලා හිතුවා හොඳ වැඩෙන් ගන්නවා දානවා ඒ සියල්ල දකිද්දි මම ඒ වෙලාවේ කල්පනා කළේ මට මැරෙන වෙලාවේ අවසාන සකස් වෙන ජීවිතයේ අවසාන උපාදානය තියෙනවා කියන කාරණේ. ඒක නේද? ඉතින් අතෝචින් මේ වෙලාවේ උපාදානය භවයක් අල්ලන්නේ නැහැ කියන කාරණේ මට තේරුණා. තේරුණා. ඉතින් ඒ නිසා මේ නමුත් දැන් ඉතින් ඊට පස්සේ මම ඉස්සරහට ගියා ඒ අතහැරීම. නමුත් ඒ අතහැරීම තුළ යද්දී අලිය හිටියේ නැහැ. ඒක තමයි අතහැරීම කියන ශක්තිය. ඉතින් සිතකය අතහරිනකොට ජීවිතය අතහරිනකොට මොන යාම බලයක් තිබ්බත් ඒවා ළඟ ඉන්න බෑ. ඒ ධර්මයේ බලය තමයි. නමුත් මම ඉස්සරහට යනකොට අලිය හිටියේ නැහැ. නමුත් මම දැන් ගෙලින්ම ගියාම දැන් ප්‍රධාන පාරට වැටෙන අතුරු පාරක් තියෙනවා. ප්‍රධාන පාර. ඉතින් ඒ පාර ළඟ ඉන්න බයිසිකලයක් තියාගෙන ඉන්න මහත්තයෙක්. ඒ මහත්තයා දැන් මේ පාරේ නැග හරියේ හේනක් කරන මහත්තයා. දැන් එයා උදේ හැමදාම හේනට යනවා. නමුත් එදා අර වෙනදාට වඩා අලියත් පාර මේ අතු කඩලා මේවා දාන එක දැන් මේ මනුස්සයාට පැකයි අලියමක ඉන්නවා කියලා. එනිසා මෙයා දැන් ගොඩක් වෙලා ඉඳන් අතේ ඉඳන් බලාගෙන ඉන්නවා. තාඩියක් වේලා තියෙනවා දැන් යන්න බෑ කියලා. මොකද ආද මිනිස්සු දෙන්නේ මරලා දාලා තියෙනවා. ඉතින් මෙයා අතෙන් ඉඳලා බලාගෙන ඉන්නවා දැන් මේ තාඩියක් වෙලා යනවා කියලා. නමුත් එයා එහෙම බලාගෙන ඉන්නකොට තමයි මම ගැලේ මෙයා එළියට එන්නේ. එනකොට දැන් මේ මිනිස්සු දැක්කම මේ මිනිස්සු මාව දැක්ක ගමන් මම මොකද කළේ? හේනට ගියාද? නෑ. මේ මිනිස්සු මාව දැක්ක ගමන් බයිසිකල් එකෙන් ගලාගෙන ගමට ගියා. ඒ උදේ පාන්දර ආම්දුරු වෙන දැක මුස්පේතු වගේ කියලා. තේන? එයා එහෙම හිතුවේ. තේනද? එයා එහෙම හිතුවේ. දැන් මේ ගොඩාන හැමදාම මම එනකොට මට පේනවා එයා ඉන්නවා මේ හේනේ වැඩ කරක. පින්ද පාද එනකොට උදේම ඇවිල්ලා. නමුත් එදා අර අලිය දෙනදට වැඩිය මිස බිය කරුවා ගන්නේ අර හැසිල්ලා කොළ කඩලා පාර නඩලා දෙන්නේ නැද්ද මෙයාට බලය. මෙයාට තේරෙනවා අලිය මම ඉන්නවා කියලා. ඒ නිසා තමයි ආතෙන්ලා බලාගෙන ඉන්නේ තව ටිකක් වෙලා එනකන් කියලා. නමුත් එයා බලාගෙන ඉන්නකොට දැන් මම කැලේ එළියට ආවා මේ පාන්දර. ඒ පාට මාව දැක්කම මම මටත් හිතා ගන්න බැරුණා මේ වගේ බයිසිකල් එකක ගමන ගියා. ඒ කියන්නේ දැන් අපේ අපේත් තියෙන උදේ පාන්දර හාමුදුරුවෝ කෙනෙක් දැක්කම අසුබයි කියලා. තේරෙනවද? කාලකන්නේ මුස්පෙන්තු කියන මතයක් තියෙනවා. තේරෙනවද? ඒක මහා පෞකාර මතයක්. නමුත් මේ එයා එතන තමයි හිතුවේ. පාන්දරම දැක්කේ මෙහෙම කෙනෙක් කියලා ඒ මනුස්සය හැරිලා යන්න ගියා. ඉතින් මම ගිහින් පාට කියලා මම ආයෙමත් ඒකට උදව් කරලා මම ගියා. ඒක
හැම එකම සිද්ධ වෙනවා.